hirugossip.lk තෙරුවන් සරණයි බුදු සරණයි මගේ රත්තරන් යාළුවනේ විශේෂිත වූ වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ෂෙයා කරන්න විශේෂයෙන්ම මේ රත්තරන් නංගි පැටවුන්ට ඒ වගේම රත්තරන් දියණියන්ට බලන්න මේක යවන්න මේක තමයි හේතුව ඔයාලා දන්නවා වර්තමාන තත්ත්වයන විට අන්තර්ජාලය ඔස්සේ අපිට හිතා ගන්න බැරි වෙන්න නිර්වත ප්‍රදර්ශනය කරන මේ අහිංසක කෙල්ලෝ අහිංසකයි කියන්න බෑ තමන්ට අතන මොලේ තියෙද්දි තමන් මේ නිර්වත ප්‍රදර්ශනය කරද්දි තප්පරයක් හිටපම් මගේ නංගී තප්පරයක් හිටපම් මගේ දුවේ උඹගේ නිර්වත වහන්න රත්තරන් අම්මයි තාත්තා කොයි තරම්නම් දුක් විඳත කියලා පුංචි කාලේ අවුරුදු 2 3 4 5 දිවත් උඹව නිර්වත් කළ නෑවෙ නැති අම්මයි තාත්තයි අන්තිමට අවුරුදු 20 30ක් යද්දි අවුරුදු 16 17 18ක් යද්දි උඹ ටික තප්පරෙන් කොහෙවත් නැති හෝතඹුවෙක් හින්දා උඹේ නිර්වත ප්‍රදර්ශනය කරන මුළු ලෝකෙටම අර S2 වගේ රැකගත්තු අම්මයි තාත්තයි මිනිරුත කොහොම බලන වැද්ද ලස්සන කතාවක් කියන්නම් දෙන්නේ කසාද බඳිනවා මෙදෙන කසාද බඳින්න පස්සේ මේ දෙන්න කසාද බඳපු දවසේ එග්‍රිමන්ට් එකක් ගහනවා පොඩි ගිවිසුමක් ගහනවා අපි හෙට කවුරු ආවත් මේ গিදර දොරාරින්නේ නැහැ. මේ රෝණයි මහත්ත දෙන්නම කතා වෙනවා. කතාව නැන් පස්සේ දැන් ඔන්න ඊළඟ දවස් උදා වෙනවා. උදා වෙනන් පස්සේ කෙනෙක් ඇවිල්ලා තට්ටු කරනවා. තට්ටු කරනකොට මහත්ත කියලා බලනකොට මහත්තගේ අම්මයි තාත්තයි. නමුත් නෝණක දිහා බලනවා මොකද්ද කරන්නේ? නෝණත් බලන මොන දියා නැහැ. මං කිව්සුමන් ගෙහුවත් එක්ක අර දොරාරින්නේ නැහැ නෝණා. මට කරන්න දෙයක් නැහැ. දුකයි අම්මේ තාත්ත කියලා කියතුලා ඉඳගෙන දොරාරින්නේ නැතුව හිටියා. අන්තර අම්මයි තාත්තයි හැරිලා ගියා යන්න. එදා දවස් මිටෙන් පස්සේ ටික වෙලාවක් ගියන් පස්සේ එනවා තව දෙන්නේ. ඒ තමයි එන්නේ නෝනගේ අම්මයි තාත්තයි. ඊට පස්සේ මහත්තයා කියලා බලනවා ඔයාගේ අම්මයි තාත්තයි. කෙල්ල හොඳට මඬනවා. අඬල ඉවරලා කියනවා අනේ මහත්තයා මට සමා වෙන්න මට මේ ගිලිසුමේ ඉන්න බෑ. මගේ රත්තරන් අම්මණ තාත්තලා ඇතුළට එන්න අවසර අරගෙන ඒ අම්මයි තාත්තයා ඇතුළට ගන්නවා මේ කෙල්ලගේ අම්මයි තාත්තයි. ඊට පස්සේ මෙහෙම උණයින් අනතුරුව දැන් මේ කට්ටිය ජීවිත කාලෙ මෙහෙම කෙමින් කෙමින් ගලාගෙන යද්දි මේ කට්ටියට පළවෙනි පුතෙක් හම්බ වෙනවා. දෙවෙනි පුතෙක් හම්බ වෙනවා. තුන්වෙනි පුතෙක් හම්බ වෙනවා. හතරවෙනිට කෙල්ලෙක් හම්බ වෙනවා. මේ කෙල්ලා බොහොම ආදරෙන් රැකබලාගෙන අවසාන මොහොතේ උපන්දිනයක් දවසේදී අර තුන් දෙනාට වඩා සුපිරි උපන්දින පාටයක් මේ තාත්තා ගන්නවා මේ කෙල්ලගේ අම්මට ප්‍රශ්නාර්ථයක් මොකද මේ අප්පච්චි මොකද මෙයාගේ මේ උපන්දිනය ගන්නෙ මට අදොරාරින්න කෙල්ලෙක් ඉන්න ඕනේ මේක තමයි උත්තරේ තාත්තගේ මගේ රත්තරන් දුවේ හොඳට හිතපන් හැම දෙයක්ම මගේ රත්තරන් නංගී හොඳට හිතන්න හැම දෙයක්ම ඔයාලා මේ කරන දේදී හතවතට එකඟව මොන තරම්නම් පාප කර්මයක්ද මේ කරන්නේ රත්තරන් අම්මයි තාත්තයි උඹව ආරක්ෂා කරේ S2 වගේ දිගින් දිගටම අන්තර්ජාලය සමාජ මාධ්‍ය දාලා ඔයාලගේ නිර්වත ප්‍රදර්ශනය කරද්දි මොන හිතකින්ද මේ සමාජයට මුණ දෙන්න මේ අම්මයි තාත්තයි ඔයා මේක තප්පරයකට කරන්න ඉස්සලා චුට්ටක් හිතලා බලන්න දස මාසයක් කුසේ වදාගෙන ඔයාව මේ ලෝකෙට ජනිත කරපු අම්මා දිවා රාත්‍රියේ නොබලා දාඩිය මහන්සිය කඳුළු හෙලලා ඔයාව ආරක්ෂා කරපු තාත්තා මේක පොඩ්ඩක් ඔළුවට අරගෙන මේ කිව්ව කතාව අරගෙන තව එකක් තියෙනවා රෝමීන සීමෝන් කියන පුජ්‍යලේ මේ පුජ්‍යල කරපු වැරද්ද කර හිරගත කරනවා හිරගත කරයින් පස්සේ මෙයාගේ දඬුවම තමයි ජීවිත කාලය දක්වා කිසිම කෑමක් බීමක් නොදී මෙයා නිර්වත් මෙයාව මේ කෑම නැතුව ඒ කියන්නේ කුසගින්න මරණක තමයි මෙයාගේ දඬුවම එතකොට මෙතෙන්දී දියණියට අවස්ථාවක් එනවා දූට අවස්ථාවක් එනවා තාත්තා බලන්න යන්න දුව මොකද්ද කරන්නේ දූර දරුවෙක් ඉන්නවා දරුවත් වඩාගෙන යන්නේ කාටත් තොරා රෙද්දැරලා පියවරු දෙක ලං කරනවා තාත්තගේ කටට අන්තිමට තාත්තා කිරි උරා බීලා තමයි හිරගෙදර ජීවත් වෙන්නේ අන්තිමට මේ සංවේදී දර්ශනය දැකපු ඒ ඉහළ නිලධාරීන් තාත්තව නිදහස් කරනවා එහෙව් උත්තුංග ක්‍රමවේදයක් එහෙව් උත්තුංග සාර ධර්ම ඒ විතරක් මේ එහෙව් මහ බැදීමක් තියෙන මේ මහා ඒ කියන්නේ මගේ රත්තරන් දුවේ ඔබ තාත්තා හොඳට මතක තියාගන්න තාත්තා දුවට ගොඩක් ආදරේ අම්මත් ආදරේ නමුත් මේ හැමදේම සිහියට ගන්න මේ හැමදේම සිහියට අරගෙන ජීවිතේ හොඳ ගමනක් යන්න කියලා මේ වෙසක් දවසේ ආරාධනා කරනවා බුදු සරණයි දේවි පිහිටයි hirugossip.lk